අපි බලමු අද මොකද්ද මේ කිනිතු ලුණ කියන්නේ කියලා. කිනිතු ලුණ කියන්නේ පරපෝෂිතයන් වගේම බොවන රෝග කොට්ටාශයක්. මෙය බොවීමට කිනිතුල්ලන් වාහකයන් ලෙස කටයුතු කරනවා. ඒ හින්දා කිනිතුල්ලන් හපා කෑමෙන් තමයි නැත්නම් කිනිතුල්ලන් එල්ලීමේ තමයි මෙය බෝ වෙන්නේ. ලංකාවේ බහුලව ලැබෙන කිනිතුළු ලුණ වර්ග පරපෝෂිත කාණ්ඩ තුනකට බෙදන්න පුළුවන්. එකක් බැබීසියා, අනික ඇලිෂියා, අනික හෙපටසූන් කියන එක. මෙයින් බැබීසියා ඇලිෂියා කියන පරපෝෂිත කාණ්ඩ දෙක හදන රෝගය දරුණු වෙන්න පුළුවන් ඉතාම. ඒ කියන්නේ මාරාන්තික තත්ත්වයටපත් වෙන්න පුළුවන්. සමහර අවස්ථාවලදී මේ පරපෝෂිත කාණ්ඩ එකකට වඩා සුරතලාව ආස්වාදනය කරනවා එක්වර. එතකොට රෝගයේ තත්ත්වය දරුණු අතට හැරෙනවා සාමාන්‍ය අවස්ථාවට වැඩිය. මෙම පරපෝෂිතයන් බොහෝ අවස්ථාවල විවිධ රුධිර සෛල තමයි ආසාදනය කරන්නේ, විශේෂයෙන්ම රතු රුධිරාණු. ඒ නිසා ගොඩක් වෙලාවට රක්තහීනතාවය එහෙම නැත්නම් ලේ මදිකම ඇති වෙන්න පුළුවන්. ඇති වෙනවා ගොඩක් අවස්ථාවල. කිනිතුළු ලුණු රෝගය වැළඳී තිබෙන විට සාමාන්‍යයෙන් කෑම අරුචිය, උණ, එතකොට අලස බව, ඒ කියන්නේ වෙනදාට වගේ සෙල්ලම් කරන්නේ නැහැ. ඒ වගේම විදුරු මස්ලා පැහැගැන්වීම ප්‍රධාන වශයෙන්ම ඔයගලන්ට දැක ගන්න පුළුවන්. මේ රෝග ලක්ෂණ දුටුව හොත් එකක් හෝ එකකට වැඩිය පශු වෛද්‍ය උපදෙස් වහාම ලබා ගන්න. මොකද කිනිතුළු ලුණු කියන්නේ මාරාන්තික රෝගයක් වෙනවා ප්‍රතිකාර නොගත්තොත්.